පහුගිය සති දෙකක කාලය තුළ මෙරටේ මහජන නියෝතයෝ තමන්ගේ ආත්ම අභිලාසය වෙනුවෙන් මුදලට තනතුරු වලට දේශපාලනේ මාරු කිරීම කොයි තරම් දුරකට ගියාද කියන එක තමුන්වන්සලා දැක්කා. මේ රට දැක්කා. හැබැයි මේක පළවෙනි වතාව නෙමෙයි. හැබැයි අපි දැක්කා සමාජ කතිකාවේ බරපතල විදිහට තිබුණා මිලියන 100 සිට මිලියන 500 දක්වා මන්ත්‍රීවරු මාරු වුණා කියලා. සමහර මන්ත්‍රීවරු ගෙන් අමතිවරුන්ගෙන් ඇහුවාම ඔවුන් දීපු උත්තර මම හිතන්නේ ඔබ දැක්කා. ඊළඟ ආණ්ඩුව මොකක් වුණත් ඒ ආණ්ඩුවේ ඇමතිවරයා තමයි මම ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියන තත්ත්වයට තමයි එයා ක්‍රියා කළේ. ඒ කියන්නේ ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හොඳද? ඒ ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙනවද? ඒ ආණ්ඩුව කවුද කියන එක ඒගොල්ලන්ට වැදගත් නැහැ. එවැනි මහජන නියෝතයෝ තමයි අපේ ව්‍යවස්ථාදායකයේ මේ වෙනකොට ඉන්න අයගෙන් සමහරක්. අපිට කියන්න බෑ සියලුම පාර්ලිමේන්තු සමස්ත පාර්ලිමේන්තුවම ඉතාම නරක තත්ත්වයේ තියෙනවා කියලා. ඒ වගේම මේක මේ රටේ ජනාධිපතිවරයා ප්‍රසිද්ධිය කියනවා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට හේතු හැටියට මන්ත්‍රීවරු මුදලට විකිණෙනවා කියලා. රටක රාජ්‍ය නායකයා කියනවා නම් තමන්ගේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුදලට විකිණනවා, ඒ හින්දා මම පාර්ලිමේන්තු විසිරනවා කියලා මොන තරම් ඛේදවාචකයක්ද? රටක ජනාධිපතිවරයා කියනවා නම් අපේ රටේ පාර්ලිමේන්තුව කැඳෙව්වොත් පාර්ලිමේන්තුවේ මිනිවි මරාගනි, ගැටුම් ඇති වෙයි, ඒ නිසා මම පාර්ලිමේන්තුව විසිරනවා කියලා මොන තරම් ඛේදවාචකයක්ද? එතකොට අපේ පාර්ලිමේන්තුව සහ අපේ රට මේ දේශපාලන නායකයෝ ගෙනියන්නේ කොහටද කියන එක පිළිබඳව මේ රටේ ජනතාව හිතලා බලන්නට ඕනේ. සැබෑ ලෙසම තත්ත්වය ඒකනම් අපි පත් කරපු නියෝජිතයෝ ගැන අපි හිතලා බලන්නට ඕනේ. මේක හරිම කනගාටුදායක තත්ත්වයක් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මේ වෙනකොට ගොඩනැගෙමින් තිබෙන්නේ. මේක ව්‍යවස්ථා අර්බුදයකින් පටන් අරගෙන දැන් ප්‍රචණ්ඩකාරී තත්ත්වයේ දක්වා ගමන් කිරීමේ අවධානමක අපි ඉන්නවා. මේ රටේ පාලකයෝ අසමත් වුණොත්, ජනාධිපතිවරයා අසමත් වුණොත්, කතානායකවරයා අසමත් වුණොත්, අග්‍රාමාත්‍යවරයා අසමත් වුණොත් කවුරු හෝ ඉන්න මේක බරපතල තත්ත්වයකට යනවා. හැබැයි අපි තවමත් සතුටු වෙනවා මේ රටේ ජනතාව පාර්ලිමේන්තුවට වඩා ඉදිරියෙන් ඉඳලා තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටිනවා. පාමත් පාර්ලිමේන්තුවේ හැසිරීමට වඩා යහපත් හැසිරීමක් පෙන්වන්නට මේ රටේ ජනතාව සමත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ඇත්තටම ජනතාවගෙන් තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්න, තමන්ගේ දේශපාලන මතවාදය වෙනුවෙන් පෙනී හිටින්න. හැබැයි දේශපාලඥයෝ පස්සේ ගිහිල්ලා ප්‍රචණ්ඩත්වයට ගොදුරු වෙන්නට එපා. එහෙම වුණොත් ඒකේ ප්‍රතිඵල අපිට තමයි විඳ දරා ගන්න වෙන්නේ. ඒ පවුලට තමයි විඳ දරා ගන්න වෙන්නේ.